අයිබෝවන් හැමෝටම අද දවසේදී මම ඔබට කතා කරන්න යන්නේ මේ කාලේ වර්තමාන කාලේ තරුණ ඔබ සමහරට වැඩිහිටි ඔබ මේ හැමෝගෙම කුඩා දරුවන්ගේ පවා දැනට තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ. ඒක තමයි පාඩම් කරන්න නැත්නම් එක්සෑම් එකක් කරන්න ගියපහම කොහොමද අපි මතකේ වර්ධනය කරගන්නේ? ගොඩක් වෙලාවට සමහර අය කියනවා මතකේ කියලා කියන්නේ කුඩා කාලයේදී මෙයාලට හම්බෙච්ච gift එකක් කියලා. සමහර වෙලාවට එහෙම නොවෙන්නත් බැරි නැහැ. නමුත් ගොඩක් දරුවෝ මතකයේ සම්බන්ධයෙන් විශේෂඥෙක් වෙලා ඉන්නේ, එහෙම නැත්නම් ගොඩක් කියන දේවල් මතක තියාගන්නේ යම් කිසි දෙයක් නිතරම භාවිතා කිරීම. එහෙම නැත්නම් තමන්ගේ අභ්‍යන්තරයේ තුල තියෙන හැකියාවක් වර්ධනය කර ගැනීම. අපි බලමු මොන වගේ හැකියාවන් හින්දාද දරුවන්ගේ මතකයේ වර්ධනය වෙන්නේ කියලා. සහ අපි බලමු ඔබට අලුත් හැකියාවක් හොයාගන්න ඕනේ කියලා හිතනවා නම් මොන වගේ ක්‍රමවලින්ද හැකියාවක් වර්ධනය කරගන්නේ කියලා උදාහරණයක් විදිහට පළවෙනි කාරණාව විනෝදාංශය. මම සරල විනෝදාංශ කීපයක් උදාහරණයක් විදිහට ගන්නවා. පළවෙනි එක මුද්දර එකතු කිරීම. දැන් මුද්දර එකතු කිරීම ඇතුලේ ඔබ කොහොමද ඔබේ හැකියාව සුවිශේෂී කරගන්නේ? එහෙම නැත්නම් මතකයේ සම්බන්ධයෙන් කොහොමද ඔබ ඒ හැකියාව සුවිශේෂී කරගන්නේ? දැන් මෙතන බලන්න මුද්දර කියන එක ගත්තහම මුද්දරවල තියෙනවා වෙනම කාලයක්. මුද්දරේ විස්තරයක්. එහෙම නැත්නම් මුද්දරේ රූපයක්. එහෙම නැත්නම් මුද්දරය විශේෂිත වූ ස්ථානයක් පුද්ගලයේ මේ කාරණා ඔබ මතක තියා ගැනීම සඳහා ඔබ මොලේ පාවිච්චි කරනවා විශේෂිත වූ හැකියාව. ඒ දේවල් මතක තබා ගැනීම සඳහා උදාහරණයක් විදිහට මෙන්න මේ කන්සෙප්ට් එක පුළුවන් ඔබට ඔබේ අධ්‍යාපනය එහෙම නැත්නම් ඔබ කරන මොනවා හරි ඩිග්‍රීහික විස්තර ටිකක් මතක තියාගන්න. ඒක මුද්දරයක් විදිහට හදලා වර්ෂය දාන්න පුළුවන්, රූපය දාන්න පුළුවන්, ඒකේ තොරතුරු ටික යටින් ලියන්න පුළුවන්. ඉතින් මේ වගේ සුවිශේෂී හැකියාවක් වර්ධනය කරගත්තොත් ඔබට පුළුවන් අලුත් හැකියාවක් වර්ධනය කිරීම තුළ මතකය කියන එක ගොඩනගා ගන්න. දෙවැනි කාරණාවක් බලමු. මම කතා කරේ එක හැකියාවක් ගැන විතරයි, එක විනෝදාංශයක් ගැන විතරයි. අපි නම් තව කෙනෙක් විනෝදාංශයක් විදිහට පිහාටු එකතු කරනවා කියලා, කුරුල්ලන්ගේ පිහාටු එකතු කරනවා. විවිධ වර්ණයන්, විවිධ හැඩතල, කුරුල්ලෝ වර්ග, ඒතරේ කුරුල්ලෝ වර්ග ඉන්න ප්‍රදේශ, ඒ වගේ ගොඩාක් ලොකු අපසරියක සංජානන හැකියාව, එහෙම නැත්නම් තොරතුරු ග්‍රහණය කර ගැනීමේ හැකියාව අපේ මොළයට හම්බ වෙනවා. තව අපි හිතමු විනෝදාංශයක් විදිහට කෙනෙක් කාසි එකතු කරනවා කියලා. ඒ කාසි එකතු කිරීම ඇතුළෙත් ලොකු දෙයක් අපිට වර්ධනය කරගන්න පුළුවන්. කාසිවල වර්ෂය, කාසිවල හැඩය, කාසිවල බර, ඒවා නිකුත් කරලා තියෙන හේතු, මෙන්න මේ දේවල්. කවුරුරි කෙනෙක් හිතනවා නම් අපි සාමාන්‍යයෙන් නිකන් ඉන්න ගමන් කිසිම විනෝදාංශයක් නැතුව අපිට මතකයක් තියෙනවා කියලා, ඒක ඔහුට සුවිශේෂී හෝ ඔහුට අනන්‍ය වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය කෙනෙක් මේ වගේ දෙයක් කරොත් ඔහුගේ මතකය දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. අපි දෙවැනි කාරණාවට ගිහිල්ලා බලමු, භාෂාවන්. කුඩා කාලයේ ඉඳලා අපිට විවිධ භාෂාවන් ඉගෙන ගන්න අවස්ථාව හම්බෙලා තියෙන. උදාහරණයක් විදිහට ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව. සමහර දරුවන්ට මේක ගොඩක් අපහසුයි. ඒ කියන්නේ සමහර දරුවන්ට භාෂාවක් ඉගෙන ගන්න අපහසුයි. හැබැයි භාෂාවක් ඉගෙන ගැනීම ඇතුලේ සමහර වර්ණ, සමහර අකුරු වල තියෙන හැඩතල, එතකොට සමහර හැඩතල ඇතුලේ තියෙන දේවල් ඔබේ මතකයට ගන්න උත්සාහ කරනකොට වෙනම වපසරියක් ඔබට විවෘත කරලා දෙනවා තොරතුරු ග්‍රහණය කර ගැනීම සඳහා. එතකොට භාෂාවක් ඉගෙනීම ඇතුලේ ඔබට පුළුවන් ඔබේ මතකය, එහෙම නැත්නම් මතකයේ සුවිශේෂී කරගන්න. ඉතින් දෙවැනි කාරණාවට පස්සේ අපි යමු ඊළඟ කාරණාවට, සංගීත භාණ්ඩයක්. සංගීත භාණ්ඩයක් ඔබ වාදනය කරන්න ඉගෙන ගත්තොත් ඒ සංගීත භාණ්ඩයට සුවිශේෂී වෙච්ච වෙනම රටාවක් තියෙන. ඒ රටාව ඇතුළේ ඔබ නාද රටාවක් ඉගෙනගෙන, ඒ නාද රටාවක් ඇතුලේ ඔබේ මතකය සඳහා සුවිශේෂ වෙච්ච අලංකාර, එහෙම නැත්නම් තාල රටා, එහෙම නැත්නම් ඔබේ ගීත ඇතුලේ ඔබට අත්දකින්න හම්බෙන විඳීම, එහෙම නැත්නම් ඒක ඇතුලේ ඔබට හම්බෙන වපසරිය, ගීතයේ තේරුමත් එක්කම ඔබට හම්බෙන විෂුවලයිසේෂන්, ඒ කියන්නේ අපි හිතනකෝ ඡායාරූපකරණය, එහෙම නැත්නම් පින්තූර දැකීම, අන්න ඒ වගේ ගොඩක් දේවල් මේ මතකයේ සම්බන්ධයෙන් ඇත්තටම වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු මේ අපි කියපු කාරණාවලට අමතරව ක්‍රීඩාවක් භාවිතා කළේ. එහෙම නැත්නම් ක්‍රීඩාවක් කිරීම ඇතුලේ කොහොමද මතකයේ වර්ධනය වෙන්නේ කියලා. ක්‍රීඩාවක් කියලා කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම ක්‍රීඩා කිරීමේ හැකියාව තුළ ඔබ වර්ධනය කරගන්නවා ඔබේ ශරීරයේ තියෙන යම්කිසි අංගෝපාංග ක්‍රීඩාවට අදාළ. එතකොට ක්‍රීඩාවට අදාළව ඔබේ ශරීරයේ තියෙන අංගෝපාංග වර්ධනය කරගත්තාම, එහෙම නැත්නම් ඒක සුවිශේෂී කරගත්තාම ඔබට හම්බෙනවා වෙලාවට වැඩි කිරීමේ හැකියාවක්,
කාලයක් තුළ ඔබේ නියමිත ධාවන රටාව, කාලයක් තුළ ඔබේ විශිෂ්ටතම හැකියාව, ඒ කාලය ඇතුලේ ඒ පීරඩ් එක ඇතුලේ උදාහරණයක් විදිහට ඔබට හම්බෙනවා මාස 5ක් ඇතුළත ක්‍රීඩා තරගාවලියකට මුහුණ දෙන්න. ඒතකොට අන්නේ කාලය ඇතුළත ඔබ ඔබේ ශරීරය සහ මනස ඩිවලොප් කරනවා, ඔබේ ජීවිතය ඒ ක්‍රීඩාව සාර්ථක කරන්නේ. ක්‍රීඩාව සාර්ථක කර ගැනීම ඇතුලේ ඔබ අලුත් දොරක් විවෘත කරගන්නවා. මෙන්න මේ අලුත් හැකියාවක් එක. මේ හැකියාව ඔබට පාවිච්චි කරන්න පුළුවන් මතකයේ සම්බන්ධයෙන්. එහෙනම් මේ ක්‍රීඩා කරන ගොඩක් දරුවන්ට ඉගෙන ගන්න බෑ කියලා කියන මතය මේකෙන් බැහැර කරගන්න පුළුවන්. ඇත්තටම ඔවුන්ට තමයි වැඩිපුරම ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙන්නේ, හේතුව අමතර හැකියාවක් ඔවුන් ඩිවලප් කරගන්න හින්දා. ඉතින් අපි බලමු අවසාන අංගේ. මේවා ඇත්තටම පාසල් කාලය ඇතුළත අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල්, පාසල් කාලය ඇතුළත අපිට හම්බෙන දේවල්. හැබැයි අපි මේ පාසල් කාලය ඇතුළත අපිට හම්බෙන දේවල් අපි බලමු, මේ අපිට හම්බෙන දේවල් වලින් අපි මේ වෙනකම් වැඩක් කරන් තියෙනවද කියලා. උදාහරණයක් විදිහට නර්තන හැකියාව. නර්තන හැකියාව ඇතුලේ සංජානනීය තොරතුරු සංජානනය කර, ඒ කියන්නේ තොරතුරු පරිසරයෙන් ග්‍රහණය කරගන්න ආකාරය වෙනස්, ඔවුන් භාවිතා කරන තාල රටා, ඒ තාල රටාවට අංග චලන, ඒ දේවල් ඇත්තටම සුවිශේෂයි. ඒක හින්දා ඔබට ඉගෙන ගැනීමේ හැකියාවක් වෙනම හම්බෙනවා. මෙන්න මේ නර්තනය ඇතුලේ, ගායනය ඇතුලේ, ගායනයේ හැඩතල ඇතුලේ, ගායනා කරන ස්වරපරාශය ඇතුලේ, ඊට අමතරව චිත්‍ර, චිත්‍රාඳින රටා ඇතුලේ, චිත්‍රාඳින රූප ඇතුලේ, චිත්‍රවලදී ඔබ පාවිච්චි කරන වර්ණ එක්කන්, ඉතින් මේ දේවල් සුවිශේෂී බලවන. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ මූර්ති කලාව. මූර්ති කලාව කියන්නේ සුවිශේෂී දෙයක්. ඔබ හස්ත, ඔබේ තියෙන හස්තවල තියෙන හැකියාව, අත්වල තියෙන හැකියාව ඉතාම සියුම්ව ඔබ පාවිච්චි කරන්න ඕනේ මූර්ති කලාවට. ඉතින් මෙන්න මේ කලාවන් ඇතුළේ ඔබට පුළුවන් මතකය ඩිවලප් කරන්න. එන අපි මේ කතා කරේ මතකයේ වර්ධනය කරන්න පුළුවන් විශේෂම හැකියාවන් පහ ඇතුලේ, ඒ ක්‍රමවේද පහ ඇතුලේ පළවෙනි කාරණාව, ඒ පළවෙනි කාරණාව තමයි අලුත් හැකියාවක් හොයාගන්න එක. ඉතින් මම විශ්වාස කරනවා ඔබ දරුවෙක් නම් ඔබට ඇත්තටම කාලය තියෙනවා. ඔබ වැඩිහිටියෙක් නම් ඔබ පාසල් කාලේ මේ කිසියම් දෙයකට දක්ෂතාවයක් දැක්වුවා නම් නැවත ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදිහට ඔබ ක්‍රීඩාවක යෙදිලා හිටියා නම් අඩුම ගානේ එක්සයිස් කරන්න. ඒක ඔබට වැදගත් වෙයි. ඊළඟට මේ වීඩියෝ එකෙන් පස්සේ දෙවැනි කාරණාව ගැන අලුත් වීඩියෝ එකක් අපි ඔබ හමුවේ තියෙනවා. අපි බලමු දෙවැනි කාරණාව මොකක්ද කියලා. ඒ කාරණා ටික ඔබ හරියට ඉගෙන ගත්තොත් ඔබට පුළුවන් මතකයේ සම්බන්ධයෙන් සුවිශේෂී සහ විශිෂ්ට පුද්ගලයෙක් වෙන්න. එහෙනම් නැවත දෙවැනි වීඩියෝ එකෙන් හම්බෙමු මතකයේ සම්බන්ධයෙන්.